Hi everyone, ඔන්න අදත් චන්දකලාපේස් පේජ් එකත් එක්ක චන්දකලාපේස් YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්නේ ගෙදර ඉඳලා නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ පාඩම් මාලාවත් එක්ක. So as you all know, I have been teaching English for more than 6 years. අවුරුදු 6කට වඩා වැඩි කාලයක් අන්තර්ජාලය රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය හරහා ඔයාලට නොමිලේම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවා. ඉතින් අද දවසේදී හෙට දවසේදී තවත් වැදගත් වැඩක් එක්ක අද දවසේදී විශේෂයෙන් ආවා නොමිලේම ඉංග්‍රීසි උගන්වන්න Facebook හරහා. හෙට දවසේ ඔයගලන්ට Zoom හරහා සම්බන්ධ වෙන්නත් ඔන්න හැකියාව තියෙනවා. මම ඒක ගැන පස්සේ කියන්නම්. But I always ask you to comment something. මම හැම වෙලේම ඔයගලන්ට කියනවා යමක් comment කරන්න කියලා. දැන් මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ computer එක හරහාද phone එක හරහාද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට පුළුවන් මෙහෙම full answer එක නම් sir I'm watching this program. I'm watching this through. මේ වචනේ උච්චාරණය වෙන්නේ through කියලා. Through my phone. මගේ phone එක හරහා. Through my computer. මගේ computer එක හරහා. Through my tab. මගේ tab එක හරහා කියලා ඔයගලන්ට දාන්නට පුළුවන්. එතකොට මතක තියාගන්න එච්චර ඕනේ නැහැ. මේ කැල නැතුව වුණත් you can simply comment through my phone, through my computer, through my tab. එකෙන් දැන් ඔයා කෙනෙක්ගෙන් කවුරුහරි ප්‍රශ්නයක් මං සිංහලෙන් අහුවා කියන්නකො. If I ask it in Sinhala, ඕගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඕගොල්ලෝ උත්තර දෙන්නේ මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ මාගේ දුරකථනය හරහායි. එහෙම කියන්නේ නැහැ sir phone එකෙන්. උත්තර දෙන්නේ එහෙමයි. Sir මගේ computer එකෙන්. උත්තර දෙන්නේ එහෙමනේ. Then English also you can do the same. මෙතනත් I'm watching this through my phone කියන්න ඕනේ. I am asking how are you watching this? කොහමද මේක බලන්නේ? ඕගලන්ට කියන්න පුළුවන් sir through my phone. මගේ phone එකේ through my computer. අන්න එහෙම කියන්න පුළුවන්. එතන තේරුම් ගන්න මේ English කියන එක බහුශ්‍රත දෙයක් බවට පත් කර ගැනීම තමයි අපි මෙතන කරලා තියෙන්නේ. එහෙම වෙන්න එපා. හරි සරල simple දෙයක් බවට පත් කරගන්න. අපි English වලින් full answer එක දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි සිංහලෙන්වත් අපි full answers දෙනවද කියලා අහන්න. කඩේකට ගිහිල්ලා ඔයා බඩුවක් ගැන අහනවා. ඔයා කඩෙන් අහනවා how much is a then මම මේක ඉරස් කරනවා මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා කියලා. ඔයා කඩෙන් බඩුවක් ගන්න යනවා. මොකක් හරි දෙයක්. අපි හිතමු කැරට් කියලා. ඔයා මෙහෙම අහනවද how much is 1 kilogram of carrot මේක නිවැරදි හරි එතන answer එක kilogram of carrot cost කියලා එහෙම දාන්න පුළුවන් දැන් සිංහලෙන් හිතනවා කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් අහන එක මුදලාලි carrot kilogram එකක මුදල කීයක් වෙනවද එහෙම අහන්නේ නෑනේ ඕනනම් carrot කීයද කියලා හයි නැත්නම් පෙන්නලා කීයද කියලා හයි ඉතින් මම කියන්නේ ඒකයි ඉංග්‍රීසි වලත් ඒ දෙයම තමයි තියෙන්නේ මේ බහුශ්‍රත විදිහට හිතන්න එපා. එහෙනම් මේකට උත්තරේ විදිහට සරලව ඔයාට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් how much කීයද? How much is this? මේ කීයද? How much is this pen? මේ පැන කීයද? එහෙම නැත්නම් how much? ඒක පෙන්නලා අහන්න. එතන උත්තරේ විදිහට ඔයාට අනිත් කෙනා විසින් ලබා දෙවි මෙන්න මෙහෙම කියයි. හරිනම් 1 kg is 50 rupees. එහෙමයි. එහෙම නැත්නම් සරලව කියන්න පුළුවන් it's 50 it's 50 ඇති එහෙම කිව්වම අපිට තේරෙනවා දැන් how much is this pen කිව්වම this pen is 100 rupees එහෙම කියන්න ඕනේ නැහැ how much කියද 100 see අපිට එහෙම සරලව උත්තර දෙන්න පුළුවන් ඒ හින්දා අපි ඒ ක්‍රම පාවිච්චි කළ යුතු වෙනවා ඉංග්‍රීසි කතා කරද්දී මොකද සිංහලෙනුත් අපි මේ විදිහට නම් කතා කරන්නේ හරි ඊළඟට next thing වැදගත් දෙයක් කියන්නයි යන්නේ අද දව දැන් ගොඩක් අය අහනෝනේ මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා Zoom ක්ලාසස් වලට දැන් අද දවසේදී Zoom ක්ලාස් එකක් ආරම්භ වුණා. මේ මිනිස්සු මුදල් ගෙවලාද සම්බන්ධ වුණේ. මුදල් ගෙවා සම්බන්ධ වෙච්ච Zoom ක්ලාස් එක අද අවසානයි. මම මේක ඉවරලා තමයි ලයිව් එක දාන්නේ. හැබැයි දැන් ගොඩක් අය එතනින් පස්සේ කමෙන්ට් කර මේ කෝල් කර කර ඇහුවා සර් අපිට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. දැන් ඒතර ආයෙත් Zoom එක ආරම්භ වෙන්නේ නැහැ දැම්මම ක්ලාස් එකක්. ඒ හේතුවෙන් මතක තියාගන්න ඕගොල්ලන්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නම් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න ඕන. 0777670600 කවුරුර මේක කමෙන්ට් කරන්න. මේකට දාන්න
WhatsApp message එක. WhatsApp message එකෙන් විස්තර ඔක්කොම ඔයගලට ලබා ගන්න පුළුවන් ඒකට. හැබැයි දැන් අද දවසේ අපේ පාඩමක් තිබුණානේ. ඒතර ඕගලන්ට පළවෙනි පාඩම නැති වුණොත් ගැටලුවක් නේ. ඒ හේතුව මත පළවෙනි පාඩම නැති වුණොත් ගැටලුවක් වෙන හින්දා හෙට පෝය දවසේ Zoom හරහා අනිත් අය අර සල්ලි දීලා කරපු පාඩම නොමිලේ ඕගලන්ට කරන්න පුළුවන් පළමුවෙනි පාඩම. ඒ හින්දා මම දාලා තියෙනවා මේක description එකේ comment එකකුත් දාලා තියෙනවා passcode එක මේ කෝඩ් එක සහ Zoom කෝඩ් එක සහ password එක. Password එක චන්දුක 12 කියලා දාලා තියෙනවා වෙනම කෝඩ් එක දාලා තියෙනවා. ඒක ගහලා හෙට 26 පෝය දවසේ පෝය දී කීයටද 8 pm හෙට දවසේ සහභාගී වෙන්න මතක තියාගන්න Zoom එකේ එන්න පුළුවන් සීමිත පිරිසක් විතරයි. ඒඳ හරියටම 8ට සූදානම් වෙන්න මේකට එන්න. එතකොට අර පළමුවෙනි පාඩම අනිත් අය මුදල් ගෙවපු මුදල් ගෙවලා සම්බන්ධ වෙච්ච පාඩම පළවෙනි පාඩම ඕගලන්ට සමරි එකක් විදියට සාරාංශයක් විදියට මම හිට කරනවා. මොකද ඊළඟ සතියේ ඉඳලා ඕගලන්ට සාමාන්‍ය විදියට පන්තියට සහභාගී වෙන්න අවශ්‍ය නිසා. නැත්නම් මට ගැටලුවක් දෙවනි පාඩමේ ඉඳලා ඕගොල්ලෝ සම්බන්ධ වුණොත් පළවෙනි පාඩම ලබා ගන්න දෙන්න බැරි වෙන හින්දා. එහෙනම් මතක තියාගන්න. Tomorrow හිට පොයි දවසේ 8 pm Zoom එකකින් එන්න. ඔක්කොම විස්තර description එකේ දාලා තිනවා, comment එකේ දාලා තිනවා. ඒකට සහභාගී වෙන්න. එතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න normal විදිහට ඔයගලන්ට මේ මුදල් ගැන සියලුම දේවල් මේකට WhatsApp message එකක් දාලා ඔයගලන්ට බලා ගන්නට හැකියාව තියෙනවා. හරි. We will continue our lesson. අපි අපේ පාඩමට යමු. මේක මතක තියාගන්න. දැන් එතකොට මම කතා කරා අද දවසේදී කෙනෙක්ගෙන් මුදලක් ගැන මුදලාලි ළඟට ගිහිල්ලා මේ භාණ්ඩේ වටිනාකම කොහොමද කියලා. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඇඳුමක් කියලා. How much is this shirt? T-shirt. මේක කොච්චරයිද? එතන මම කියනවා 500 රුපියස් රුපියල් 500යි කියලා. එතකොට ඒ කියන්නේ මම මුදලාලි නම්. එතන ඔයාට කියන්න පුළුවන් wow it's very cheap. cheap කියන එකේ තේරුම එතන ඒක ගොඩක් ලාභයිනේ. it's very cheap. මම කියනවා how much is this කියලා අහන ඔයා. එතන මම කියනවා it's 5000 රුපියස් රුපියල් 5000ක් කියලා. එතකොට ඔයගල කියනවා ඈ මේ ෂර්ට් එකක් 5000ක් වෙනවා. අන්න ඒ වෙලාවට ඔයාට අහන් කියන්න පුළුවන් it's very expensive. මිල අධිකයි. මේක cheap. හා මේක expensive. මිල අධිකයි. expensive. එහෙම නැත්නම් මතක තියාගන්න මෙතනටත් very දාන්න පුළුවන්. දැන් ඕගලන්ට මතක ඇති පහුගිය කාලේ ෆේස් මාස්ක් අර කොරෝනා පළවෙනි රැල්ල තියෙන කාලේ ෆේස් මාස්ක් වලට උනදී දැන් ෆේස් මාස්ක් එකක් රුපියල් 10ට 20ට ගන්න පුළුවන්. ඊට කලින් කොරෝනා වලට කලින් රුපියල් 5ට වගේ තිබ්බා. හැබැයි ඕගලන්ට මතක ඇති ෆේස් මාස්ක් දාන්න කියපු ගමන් මේක රුපියල් 50 60 100 විතරක් නෙමෙයි සමහර තැන්වල රුපියල් 600 700ටත් විකිණුණා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඕගලන්ට මෙන්න මෙහෙම එකක් කියන්න පුළුවන් it's a rip off. එහෙම නැත්නම් මෙහෙම දාන්න පුළුවන්. දැන් අපිට මේ වගේ දාන්න පුළුවන්. it's very expensive. හැබැයි ඒ වගේම මතක තියාගන්න it's a rip off කියලා කියන්නත් පුළුවන්. සාමාන්‍ය rip off කියන එක අර වෙන හොඳ භාණ්ඩයක් අපි ලාබෙට නිකන් බාල විදියට ගහද්දිත් ඒකට rip off එකක් කියනවා. ඒ කියන්නේ හොඳ iPhone එකක් චයිනීස් කම්පැනික් නියම් බාගෙට වගේ ගහද්දි ඒ කොපියක් වගේ එහෙමත් කියනවා. හැබැයි එහෙම නෙමේ අර රිප් ඔෆ් එකක් කියලා කියන්නේ ඉතාම ගසා කෑමකට අපි එතන පාවිච්චි කරනවා. ඒ වගේම මතක තියාගන්න මෙතන සාධාරණ ගාණක් කියමු. දැන් ෆේස් මාස්ක් එකක් රුපියල් 10 15 කියන එක කමක් නැහැ කියමු. ඒක ලාභත් නැහැ ගණනුත් නැහැ ඒක සාධාරණයි. අන්න මතක තියාගන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉට්ස් reasonable කියලා. reasonable කියලා කියන්නේ සාධාරණයි ගැටලුවක් නැහැ කියලා. එහෙනම් cheap කියන්නේ මිල අඩුයි ලාභයි, expensive මිල වැඩි අධිකයි, reasonable සාධාරණයි. එතකොට මේ යම් කිසි භාණ්ඩයක් ගනිද්දී අපිට කියන්නට පුළුවන් දේ ගැන තමයි මම කතා කරන්නේ. එතකොට මම හෙට දවසේදී පළවෙනි පාඩමේදී කියලා දෙනවා ඕගොල්ලන්ට
ඉංග්‍රීසි කියන එක කතා කරන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා. ඒත් එක්කම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කොහොමද කියලා. අපි කට්ටියත් එක්ක මේ බයක් නේ තියෙන්නේ. ඉංග්‍රීසි වර්ධී කියන බය නේ තියෙන්නේ. නැත්නම් all of you like to learn English. All of you like to speak in English. ඔක්කොම ආස ඉංග්‍රීසියෙන් කතා කරන්න. දැන් මේ කොරෝනා ගැටලුව ඇවිල්ලා තියෙන හින්දා දැන් කොහෙවත් ආයෙත් මේ දැන් අපි තේරුම් ගන්න ඕනේ ඉංග්‍රීසි කියන එක ගේ ඇතුලෙන්ම අපි ඉගෙනගෙන දැන් ඔන්ලයින් හරහානේ ඔක්කොම දැන් මේ ක්ලාසස් මග යන්නේ ගේ ඇතුලෙන්ම ඉගෙනගෙන ගෙදර ඉඳලාම අපිට හම්බ කරන්න සල්ලි මුදල් හම්බ කරන්න විදි ඕන තරම් තියෙනවා ඒවා අපි ඉගෙන ගන්න නම් අපි ඉන්ටර්නෙට් එක පරිශීලනය කරලා ඒවා දැනගන්න නම් පිටරට කෙනෙක් එක්ක කතා කරන්න නම් this is really important ඒ හේතුව මත තමයි මේ අලුත්ම ක්ලාස් එක ආරම්භ කරන්නේ හෙට දවසේදී 26th පොය දවසේ 8 pm zoom එකේ හරහා ආරම්භ වෙනවා ඒක නොමිලේ මම ආයෙත් කියනවා ඒ පළමුවෙනි දවස නොමිලේ මොකද අද ඕගලන්ට සහභාගී වෙන්න බැරි වෙච්ච හින්දා ඊළඟ සතිවල ඕගලෝ මුදල් ගෙවලා සහභාගී වෙන්න නම් අනිවාර්යෙන් මතක තියාගන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඕගලෝ සම්බන්ධ වෙන්න ඕනේ ඕගලන්ට ඒ විස්තර ලබා ගන්න පුළුවන් හැබැයි මම ආයෙත් කියනවා තව පහකට හෝ හයකට තමයි අර ක්ලාස් එකේ ඉඩ තියෙන්නේ හෙට දවසේ ඕගලන්ට ඉඩ තිබ්බට. ඒ කියන්නේ හෙට දවසේ ෆ්‍රී ක්ලාස් එකේ ඕගලන්ට ඉඩ තියෙවි. ගැටලුවක් නැහැ. හැබැයි අර ක්ලාස් එකට තව ජොයින් වෙන්න පුළුවන් පහකට හෝ 10කට පමණයි. ඒ හින්දා දැම්මම මේකට සම්බන්ධ වෙන්න හෙට අනිද්දා ඉඳලාම ඕගලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් රෙජිස්ටර් වෙන්න නැත්නම් ඉඩ මදි වෙයි. Then we will stop the class for today. අපි අදට නවත්වනවා. We will meet tomorrow at 8 pm through Zoom. To learn English, to learn the first lesson of English, and good night, all of you.